ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනී. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද ජූනි මාසයේ 13 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදරු දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපතේ 3 පරිච්ඡේදයේ 6 වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. අපේ තේමාව මනුෂ්‍යයාට මූලික විසඳුම දෙවියන් වහන්සේ දුන්න බව. ඒ විසඳුම තමයි ශුද්ධ වූ ආත්මයන් වහන්සේ. ඊයේ දවසේ අපි කතා කරා මනුෂ්‍යය හැවුවාම මොනවද අපි දැන් කරන්න ඕන කියලා. පේතෘස් කිව්වා ඔබ ජේසුස් වහන්සේව විශ්වාස කරන්න, පසුතැවිලි වෙන්න, විශ්වාස කරන්න ඔබට ශුද්ධාත්ම දීමනාව ලැබෙනවා කියලා. අද බයිබලයේ අපට සඳහන් වෙනවා පේතෘස් කියනවා රන් රිදී මට නැත, නමුත් මට ඇති දේ නුඹට දෙමි, නාසරිය ජේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදපන්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙව්වේ කියලා බයිබලයේ කියනවා. ඒ කෙනෙහිම ඔහුගේ පාද සහ ඇස් වට සවි විය. දැන් මෙන්න පළවෙනි හාස්කම කරන කාලය ඇවිල්ලා මේගොල්ලෝ සිනගෝගේට යාඥා වෙලාවට යද්දි බයිබලයේ කියන කොරෙක් හිටියා කියලා, ඇවිදින්න බැරි කෙනෙක් හිටියා කියලා, අම්මගේ කුසේ ඉඳලාම ඇවිදින්න බැහැ කියලා. මේගොල්ලෝ යනකොට සාමාන්‍ය විදිහට හිඟා කඳ බැලුවා, අත දිගු කළා. නමුත් පේතෘස් සහ යොහාන් මොනවද කිව්වේ? අපේ දිහා බලන්න කියලා කිව්වා. මොකද ඒගොල්ලන්ට තේරුණා ඒගොල්ලන් දැන් වෙනස් මිනිස්සු කියලා. සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා පෙන්තකොස්ස දවස ඉවර වෙලා, ඒ නිසා දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අපේ දිහා බලන්න කියලා කිව්වා. කියලා ඉවරලා කිව්වා අපි ගාව රන් රිදී මට නැහැ. ඔයා ඉල්ලන්නේ රන් රිදී කාසින මගෙන් ඉල්ලන්නේ රන් රිදී මට නැහැ. නමුත් මට කාසි වලට වඩා හොඳ දෙයක් තියෙනවා. මට ඇති දේ මම ඔබට දෙන්න යනවා. මොකද්ද මේ තියෙන දේ? ජේසුස් වහන්සේගේ නාමයෙන් මට ආධිපත්‍ය තියෙනවා. ඒ වගේම මාගව තියෙනවා ශුද්ධාත්ම බලය, නැත්නම් මාගව තියෙනවා ශුද්ධාත්ම දීමනාව, නැත්නම් මාගව මම ශුද්ධාත්ම බෞතිස්මය ලබා තිබෙන නිසා මම ඔබට කියනවා දකුණත අල්ලා ඔහුව නැගිට්ටවල කිව්වා. එකිනෙම ඔහු නැගිට්ටා. කල්පනා කරලා බලන්න, මෙයා තමයි ජේසුස් වහන්සේ යාඥා කරන්න කියලා කිව්වහම බුදිය ගත්ත කෙනා. තුන් පාරක් ජේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කුරුසපත් වෙලා ඉඳද්දි බලන්නවත් ගියේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටා කිව්වම විශ්වාස කරෙත් නැහැ. නමුත් ඒ මනුස්සයා දැන් මේ කවදාවත් ඇවිදපු නැති මනුස්සයෙක්ගේ අතින් අල්ලලා කියනවා නැගිටින්න කියලා. එතකොට ඒකට හේතුව තමයි මෙයා දැන සිටියා දැන් අපි වෙනස් වෙලා, දැන් අපිට අවශ්‍යම කරන දේ ලැබිලා, ලෝකයේ විසඳුම අපිට ලැබිලා. ඒ විසඳුම තමයි ශුද්ධ ආත්ම බෞතිස්මය. මේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුවාම තමයි ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඒ නිසා ඔබත් යාඥා කරන්න, ඔබත් ඉල්ලන්න මේ ශුද්ධාත්ම බෞතිස්මය ඔබගේ